සැත්තම් සඳහා ස්ථාවර අවමග අස්තුමීක මූණව ලෝකින් අමතන 0.1177777. පළත්පන්න මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණයකට එළඹ තිබෙනවා. නිදහස ජනතා සභාව සංවිධානය කළ හමුවකදී මේ බව අනාවරණය වුණා. මෙම සාකච්ඡාව පැවැත්වුනේ ශ්‍රී ජයවර්ධනපුරදී සමග ජනබලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මදුම බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් වාසුදේව නානායක්කාර පාටලී චම්පික රණවක සහ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරුන් ඊට සහභාගී වුණා. කෙසේ වෙතත් ජාතික ජනබලවේගය මෙම සාකච්ඡාවට එක්ව සිටියේ නැහැ. මැතිවරණ කල් දැමීමේ කූට උපාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා අගමැති විදියට අධ්‍යක්ෂණය කරපු සීමා නිර්ණ නාටකයමයි දැන් මේ එතුමා ජනාධිපති ධූරයේ සිට අධ්‍යක්ෂණය කරන්න උත්සාහ කරන්නේ. මැතිවරණ සිටීම හැකිලීමේ ආණ්ඩුවේ වෑයමට අපි විරුද්ධයි විතරක් නෙවෙයි, ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අපට බිහි කරන්න පුළුවන් පුළුල්තම දැවැන්තම සන්ධානය ගොඩනගන්න අපි ලෑස්ති. ජනතාව සංසුන් කරගන්න පුළුවන් එක් ක්‍රමයක් විදිහට අපි දකිනවා ඒ පළාත් පාලන මැතිවරණය තියෙනවා නම් හොඳයි කියන එක. පැමිණ සිටි දේශපාලන පක්ෂවල කාගේත් මතය වුණේ මැතිවරණයක් කල් දමනවා නම් ඒකට අපේ විරුද්ධත්වය අපි ප්‍රකාශ කළ යුතුයි කියන එකයි. පොදු තීරණයක් ගත්තා කිසියම්ම මුවාවකින් මේ එන පළාත් පාලන ඡන්දය කල් දැමීමට අපි මුලින්ම විරුද්ධව. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ උපදේශ පරිදි ඡන්ද කල් දාන්න යනවා. එතුමා ජනාධිපති වෙනකොට එතුමාගේ ගිවිසුම තමයි ඡන්ද තියන්නේ ආරක්ෂාව දෙනවා. ඡන්දය කල් දැමීම වළක්වන්න අපි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. නොයෙක් නොයෙක් තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණ කල් දැමීම අපි ප්‍රතික්ෂේප කරනවා. තරයේ හෙලා දකිනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ මුවා වෙන මැතිවරණ කල් දැමීම කිසිසේත් කළ නොහැකි. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා. අද රටේ ජනමතය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට එරෙහිව තියෙන ජනමතයක්. ඒ නිසා බලහත්කාරයෙන් පාලනයේ රැඳී සිටීම සඳහා ඡන්දය කල් දැමීම සඳහා ගන්න උත්සාහයක් බව ඉතාම පැහැදිලියි. රණවික්‍රමසිංහ මහත්මයා එක පැත්තක ඉඳගෙන මේ පෝට්ටුවේ තමුන්ගේ ආධාරකරුවන් සමග එකතු වෙලා මැතිවරණ කල් දානවා නම් ඒතුව සටන ඒක නම් අපි සටන වෙන්න ඕන වාම පාලිමේ මැතිවරණ දෙන්න කියන්නේ.